වචන පාඩම එලොන් මස් ගැන කතා කරේ නැත්නම් අපරාධය වගේ කතන්දරයක් එලොන් මස් ගැන කතා කරන්න වෙලාවක් නැහැද එක දෙයක් මේ මිනිස්යාගේ ජීවිතයෙන් ගන්නව නම් ගන්න තියෙන දේවල් දෙකයි එකක් මේ මිනිස්යාගේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි මන් දැකපු මිනිස්යාගේ ජීවිතයෙන් ගන්න දේවල් තියෙනවා හරි වැදගත්ම ලක්ෂණේ තමන්ගේ දේ තමන්ට දෙයක් කරගන්නව නම් මම මේ කියන එක අහගන්න හරි ඒ මනුස්සයාගේ ජීවිතයේ තියෙන වැදගත්ම ලක්ෂණේ වෙන මොකුත් නෙමෙයි. ඒ මනුස්සයාට ඒ මනුස්සයා ලෝකේ තියෙන ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයාද නැද්ද කියන එක අදාළත් නැහැ. ඒක හොඳට අධ්‍යයනය කරොත් ඔයාලට තේරෙයි. ඒ මනුස්සයා සමහර වෙලාවට ලෝකේ ඉන්න ලොකුම සංලිකාරයා විදිහට ඉන්න වෙලාවල් වලදී ගන්න ගොබ්බ තීරණ තියෙනවා. සමහරට කෙල වෙලාම යනවා ඒ මනුස්සයාට ඒකෙන්. හරිද? ඒ මනුස්සයාට එයා එකද නැද්ද කියන එක අදාළ නැහැ. එයා හදපු කම්පැනි තියෙනවා 2000 විතර ඉඳන් 1900 ගණන් වල ඉඳන්ම මේ මනුස්සයා එක එක කම්පැනි හද හද ෆේල් වෙලා තියෙනවා. එක එක කම්පැනි හදනවා ෆේල් වෙනවා. හදනවා හොඳට යනවා ෆේල් වෙනවා. හොඳට යනවා ෆේල් වෙනවා. වෙන මිනිහෙක් නම් මේ මනුස්සයාට වැඩේ එපා වෙනවා. දැන් හොඳ දැන් සමහර කම්පැනි තියෙනවා පටන් ගත්ත දැනම කෙල වෙලා යනවා. සමහර කම්පැනි තියෙනවා මේ හොඳට හදාගෙන යනවා ආයි කෙල වෙනවා මොකක් හරි ගොන් තීරණයක් හින්දා. මේ මනුස්සයාගේ ජීවිතේ හොඳට අධ්‍යයනය කරොත් මේ දැන් ඒ මනුස්සයා 2000 විතර එනකොට සැලකිය යුතු සල්ලිකාරෙක් හරි 2000 ඔව් 2000 නෙමෙයි 2008 විතර වෙනකොට සැලකිය යුතු සල්ලිකාරෙක් හරි සමහර වෙලාවට ඊට පස්සේ ගන්න ගොන් තීරණයක් හින්දා 2009 වෙනකොට වගේ ඒ මනුස්සයාගේ දැන් බාණ්ඩකෝ ඒ කියන්නේ ජීවිත කතාව කියෙව්වොත් ඒ 2009 10 වෙනකොට සමහරවිට ඒ මනුස්සයා කණ්ඩ සල්ලිින්න යාළුවන්ගෙන් සල්ලි ඉල්ලගෙන ගන්න හරි අර මෙහෙම මෙහෙම ජීවිත කතාවක් ඒ මනුස්සයාගේ තියෙන එක මාර අමුතුයි වෙන කිසිම දැන් බිල් ගේට්ස් ගේ එහෙම කතන්දරයක් නැහැ බිල් ගේට්ස් ලා කියන්නේ ෂේප් එකේ මෙහෙම 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 වැඩි වෙන මිනිස්සු අනිත් මිනිස්සුත් හරි ස්ථාවරව මෙහෙම යන මිනිස්සු මේ මනුස්සයයි කතන්දරේදී මෙහෙම මෙහෙම එකක් දැන් මේ ඉන්නවා පළවෙනියා එනවා ලෝකේ පළවෙනි සල්ලිකාරා ඊට පස්සේ ඊළඟ හත්තිය මොකක් හරි වැඩක් කළා හොම්බෙන් ගිහින් පළවෙනි සෙට් එකේම නැහැ මාර කතන්දරයක් තියෙනවා ඒ මනුස්සයාගේ තියෙන ගැම්ම තියෙන්නේ දැන් ඔයාලගේ තියෙන කතන්දරේට ඔයාලට වැදගත් වෙන්නේ මෙන්න මෙච්චරයි හරි මනුස්සයෙක්ට හොඳ මානසිකත්වයේ තියෙන්න ඕනේ මෙතනදී ඒක මතක තියාගන්න උඩ ඉඳිද්දි හැමෝම හොඳ මානසිකත්වයෙන් ඉන්නවා උඩ ඉන්න තැන්වලදී කොහොමත් ඔයාලත් හැමෝමත් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා තමන්ගේ ලකුණු අඩු වෙනවා නම් හෝ තමන්ට මොකක් හරි වෙන සිද්ධියකට ලකුණුම නෙමෙයි ඔක්කොම වෙන සිද්ධියකදී තමන්ට කෙලවේගෙන යනවා කියලා දැනනකොට හොඳ මානසිකත්වයක් තියාගන්න එක තමයි වැදගත් වෙන්නේ ඊට පස්සේ ආයි මොකක් හරි දැන් මෙතනදී ඔයා මානසිකවත් වැටුනොත් ආයි ගොඩේමක් නැහැ ගොඩාක් මිනිසුන්ට එන්නේ මේකයි මොකක් හරි වැඩක් හොඳට ගිහිල්ලා පස්සේ කෙල පටන් ගනිද්දී තමන්ට තියෙන හොඳ මානසිකත්වේ නැති වෙන්න ගත්තාම දිගටම කෙල වෙනවා ඒ මනුස්සයාගේ තියෙන්නේ ඒ මනුස්සයාගේ වැඩක් වරදිනකොට ඒ මනුස්සයා හොඳ මානසිකත්වයකට එනවා ඊට පස්සේ ආයි අප් කරලා ගන්නවා ඒක අනිවාර්යෙන් කලින්ට වඩා හොඳ තැනක් ආයි වැටුනහම ආයි අප් කරන එක කලින්ට වඩා හොඳ තැනක් ඒ මනුස්සයාගේ ජීවිතේ ඉගෙන ගන්න තියෙන්නේ ඒක තමයි වෙන කිසි දෙයක් නෙමෙයි අපි දැන් ඕනේ තරම් අපි කරන වැඩ හරියනවා වරදිනවා සාමාන්‍ය දෙයක් ෂයි එකක් කරනවා කෙල වෙනවා නැත්නම් වැඩක් කරනවා කෙල වෙනවා ප්‍රොජෙක්ට් එකක් කරනවා බිස්නස් එකක් කරනවා කෙල වෙනවා කෙල වෙන එක සාමාන්‍යයි ඒ මනුස්සයාගේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ කෙලවීම තමයි කෙල වෙනකොට දැන් බලන්න මේ මනුස්සයා යවනවා රොකට් එහෙම සම්පූර්ණ මේ පෞද්ගලික ධනෙ බිඳුවටම හින්දෝල සමහරලාට මේ මනුස්සයා සමහර වෙලාවල් වලට රොකට් යවන. කණ්ඩවසලින ගෙදරත් උකස් තියලා තමයි රොකට් එකේ අන්තිම ගැල්හයි කරලා යවන. මේ මනුස්සයාගේ බලන්න ජීවිත කාලය කතන්දරේ. එහෙම යවලා ඒකට කෙල වෙනවා. ඒක පුරනවා ටිකක් වෙලා ගිහින්. ඊට පස්සේ වටේ බින්නේ උන් hina වෙනවා. බලන්න මේ මනුස්සයා තරම් ඉන්ටර්නැෂනල් මීඩියා වලින් වෙන කාටවත් ගහලා නැහැ. ඉන්ටර්නැෂනල් මීඩියා ප්‍රවෘත්ති සාකච්ඡා වලට මිනිහට එන්න කියලා මිනිහට hina වෙනවා. එන්න කියලා hina වෙනවාද කියන්නේ මනුස්සෙට මේ සාකච්ඡාවට එන්න කියලා හූ හූ හරි ගියේ නෑ නේද කියලා අහනවා හරිද බලන්න එහෙම තියෙනවා සාකච්ඡාවල කෝ දැන් ඔයා යව්වනේ කෝ කොහමද රොකට් යවන්නේ කියලා එහෙම අහනවා සිංහලෙන් අහන්නේ නෑ හරිද එහෙම අහනවා එහෙම තියෙන ඉන්ටර්විව් තියෙනවා ඉතින් මේ මනුස්සයා ඒ වෙලාවේ කොහමද මානසිකත්වේ මේ මනුස්සයා දැන් හිතන්නකෝ දැන් අපිට දැන් හිතන්න ඕනේ ඒ ලෙවල් එක ෂයි එකක් කියලා වෙලා තියෙන දැන් ඔන්න රිසල්ට් ආවේ F3යි බය වෙන්න එපා හරිද ඊට පස්සේ ඔයාලට එන්න කියලා ඉන්ටර්විව් එකට F3 නේ ඕන් දැක්කනේ ඕන් කියලා එහෙම කිව්වහම කොහොමද කියන්නකො මානසිකත්වයේ මිනිස්සෙක්ගේ මං කිව්වනේ ඕක වෙයි කියලා කිව්වහම ඒ මනුස්සයාට එහෙම කියනවා මීඩියා වලින් ලයිව් ඉන්ටර්විව් වලදී එහෙම කියනවා ඒ මනුස්සයා කියන්නේ අවුලක් නැහැ මං ඊළඟට යවනවා ඊළඟ රොකට් එකේ යනවා පුරන්න නැතුව එහෙම මනුස්සයා එහෙම කියලා ඊළඟට යවන එකටත් කියලා වෙනවා හරිද ඊට පස්සේ එන ප්‍රෙෂර් එක වටෙන් එන ප්‍රෙෂර් එක පට්ටම වැඩි ඊට පස්සේ මේ මනුස්සයාට කෙලවලා කෙලවලා වටෙන් මිනිහව නිකන් තමන්ගේ ඕනේ මනුස්සයෙක්ට කරන්න බලන ලොකුම හානිය තමයි තමන්ගේ මානසිකත්වයේ කෙලවෙන විදිහට වැඩ කරන එක දැන් හරි ඒ කියන්නේ දැන් ඔයාලට කාට හරි කරන්න බලන ලොකුම හානිය ඔයාලට ගහන බයින එක ඔයාලට මොනවා හරි කරන එක නෙමෙයි ඔයාට ඔයා ගැන විශ්වාසය නැති කරන එක
ඉන්ටර්නැෂනල් මීඩියා වලින් මේ මනුස්සයාට මේ මනුස්සයා ගැන විශ්වාසය බිඳුවරම නැති කරනවා. පළවෙනි රොකට් එකේ ඒක කෙලුණා. දෙවෙනි රොකට් එකේ ඒක කෙලුණා. දැන් තොට රොකට් එවන්න බෑ කියලා ගලින්ම කියනවා. නිවුස් ආටිකල් යනවා එහෙම. එහෙම තියෙද්දි මේ මනුස්සයා කියනවා නෑ මං ඊළඟට යවන්න අනිවාර්යයි. එක බෑ දෙකක් බෑ ඊළඟට යවන්න. කියලා මේ මනුස්සයා එහෙම යවනවා. ඒ කන්ෆිඩන්ස් එක මේ මනුස්සයාගේ වෙන කිසිම දෙයක් නෑ. කන්ෆිඩන්ස් ම තමයි තියෙන්නේ. ඒ මනුස්සයාගේ තියෙන කන්ෆිඩන්ස් එක වාඩ තියෙනවා නම් කාටරි තියෙනවා නම් ඒ මනුස්සයා ලෝකෙ ඉහළම තැනකට යන්න පුළුවන් ആയി ෂුවර් එකටම කියන්නේ. ඒ මනුස්සයාට උප්පරිම කන්ෆිඩන්ස් නැති කරලා ගහනවා ඕන තරම් මීඩියා වලින් කිසිම අවුලක් නැ බලමුකෝ ඊළඟට යනවා. මාර කන්ෆිඩන්ස් එකක් තියෙනේ මනුස්සයාට. හරි? දැන් ෂයි එකක් ෆේල් වුණා බයිනවා තොට කරගන්න බෑ තොට කෙල වෙලා යනවා තොට ඊළඟ එක කරන්නත් වැඩක් නැ අපි පේනවනේ දැන් වෙච්ච දේ කියලා බයිනවා. ඊට පස්සේ ඌ කියනවා හරි මං ඊළඟ ෂයි එක ගොඩ ගන්නම් කියලා. ඊළඟ ෂයි එක ලියනවා ඒකත් කෙල වෙනවා. එතකොට ඌට තව බයිනවනේ. එහෙම වෙලා තියෙද්දි ඌලඟ ශයියේ ගොඩ දානවා වගේ වැඩක් තමයි තියෙන්නේ. හරි. ඒ මනුස්සයාගේ එහෙමමයි ජීවිත කතාව තියෙන්නේ. ඒ මනුස්සයාගෙන් වෙන ගන්න දේවල් නෙමෙයි තියෙන්නේ. ඕක තමයි තියෙන්නේ. මාර කන්ෆිඩන්ස් එකක් තියෙනවා. බය නැතුව රිස්ක් එකක් ගන්නවා. බය නැතුව රිස්ක් එක අරගෙන තමන්ගේ තියෙන පෞද්ගලික ධනෙ බින්දුවටම හිඳලා හරි ඒක දානවා මොකක් හරි. ඒකට දාලා ඒ වැඩේ සමහරට කියලා වෙනවා. කියලා වෙලා හොම්බෙන්ගින් කණ්ඩවන් නැතිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ආයි මුල ඉඳන් වැඩේ පටන් ගන්නවා. පටන් අරන් ඔන්න සුපිරි එකට එනවා. මාර මේ ඉන්න top 10 ලිස්ට් එකේ ලෝකේ ඉන්න ප්‍රසිද්ධම කියන්නේ හොඳම සල්ලිකාරයෝ ලිෆ්ට් එකේ අන්ස්ටේබල්ම මිනිස්සයයි මිනිස්සය කියන්නේ. මේ මිනිස්සයා තමයි අස්ථාවරම මිනිස්සයා. මොකද ඕනෙ වෙලාවක බය නැතුව ඕන දෙයක් සම්බන්ධව තීරණයක් ගන්නවා රිස්ක් එකක් අරගෙන. තව රොකට් එකක්ද ඕන එකක් කරලා බලනවා. මාර කන්ෆිඩන්ස් එකක් තියෙනවා. මේ මිනිස්සර එක ඉන්න ඕන කියලා සීන් එකකුත් නැහැ. අන්න ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ මිනිස්සයාගේ. වෙන දෙයකට වඩා ඈ. වෙන දෙයකට වඩා ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මාර කන්ෆිඩන්ස් තියෙනවා. වටින් ගහනවා මේ ලංකාවගේ තමයි තීරණ ගන්න ලත්තෝ කිව්වට. මීඩියා වලින්ද තමට උඩ ගෙදර වටේ ගමේ වුණත් ගන්නවා ඇතිනේ. හරිද? එහෙමත් ඇතිනේ. එහෙම වැඩ කරන දැන් වල සමහරට තමන්ගෙම වැඩ කරන සේවකයෝ hina වෙනවා ඇති. අයි මූ මේ සෙන්ඩ වියදම් කරලා කම්පැනිේ සල්ලි ඔක්කොම දාලා යවනවා මෙහෙම බලන් ඉදිද්ද ඕම් කලපු වුණා මින් වැඩ. හරිද? එහෙම තියෙද්දි ආයි බය නැතු එකක් යවනවා කියන්නේ ඒ කන්ෆිඩන්ස් එක තමයි වටිනේ. ඒ මනුස්සයාගේ තියෙන්නෙම කන්ෆිඩන්ස් වෙන දෙයක් නෙමෙයි. තියෙන්නෙම කන්ෆිඩන්ස්. සම්පූර්ණයෙන්ම තමන් ගැන ආත්ම විශ්වාසයේ මතම දුවන මනුස්සයෙක් මේ මනුස්සයා වෙන්න දෙයක් නැහැ ඒතර. හරිද? ඒකම තමයි තියෙන්නේ. වෙන දක්ෂතාවයේ වාසනාව එහෙම මගුලක් නැහැ මේ මනුස්සයාගේ. තියෙන්නෙම තමන් ගැන තියෙන කන්ෆිඩන්ස් එක. මම නම් දැකපු ලෝකේ ඉන්න වැඩිම කන්ෆිඩන්ස් එකක් තියෙන මනුස්සයා. හරි. ඕන එකක් කෙලවුනහම ආයි අත ගන්නවා බය නැතුව. ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි.